ප්‍රශ්නයක් ධර්මානුකූලව බලාපොරොත්තු වෙන්නේ ආවේ ඒ ප්‍රශ්නෙට මට හොඳටම මගේ මහත්යගෙන් මට හොඳටම එකට මටමයි කිව්වේ කියන විදිහට මට ඒ ප්‍රශ්නෙට උත්තර ලැබුණේ ඒ නිසා මම ගොඩාක් ඔව් හුඟක් දෙනෙකුට මේ ධර්මය හරියට නිවැරදිව කියනවා නම් ධර්මයක් හැටියට තමන් සමහර විටක දෛනිකව ඔය කරන බොහෝ වැරදිවලට ඔය ගැටලුවලට ප්‍රශ්නවලට සියලු දේට පිළිතුරු උත්තර ලැබෙනවා. එක්කෙනෙකුට නෙමේ. ඔන්නම් දැන් මං කියන්නම් ඔබ සියලු දෙනාට දැන් ඉදිරි මාසෙ තුල මොනවා හරි ප්‍රශ්නයක් ආවනම් ලියලා ඔක සාක්කුවේ දාගන්න. ඊගාව බාම මේ ධර්ම දේශනාවට එනකොට ඔය ප්‍රශ්න සාක්කුවේ දාගෙන ආවොත් ඔය ප්‍රශ්නෙට අනිවාර්යෙන් පිළිතුර එදාට ලැබෙනවා. හොඳට බලන්න. මේක අත්දැක බලන්න. ඒක නිවැරදි ධර්මයක් දේශනා. ඔය නිකන් මේ ජාතක කතාවක් කිව්වට බහ කිව්වට ඒකට උත්තර ලැබෙන්නේ නැහැ. නමුත් ඔබේ ඒ වගේ දෛනික ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඔබ ওই ප්‍රශ්නෙම ලියාගෙන සාක්කුවේ දාලා ආවොත් දාගෙන ඔබට මෙතනින් යන්නට පෙර ওই ප්‍රශ්නයට අදාළව ගැඹුරු ඔබට කළ යුතු භාවිතයට ගත යුතු උත්තරයක් පිළිතුරක් ලැබේ. ඔව් දැන් මිනිස්සු ජීවත් වෙනවා කියන්නේ ගැටලු තියෙනවා. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා මේ අපි හිතුවට වැඩි අපි දැන් හිතන්නේ ගැටලු අඩුම මිනිහා කවුද මේ රටේ පාලකයෝ මහානායක හම්දුරුව මේ වගේ. නමුත් ගැටලු වැඩියම තියෙන්නේ කාටද? වැඩියම තියෙන්නේ නායකයන්ට පාලකයන්ට නායක හාමුදුරුවන්ට සහ ඔය අපිට කිසිම ගැටලුවක් නැහැ. අපි ඔය ගැටලු එකකක් මේ අර පය පෑන දූවිල්ලක් තරම්වත් අපි ගැටලු ඔය ප්‍රශ්න ඔය දේවල් උපාදානය කරගන්න එකින්ද ගැටලු නැහැ. මේ ජාතියේදී පාලකම නිබ්බාන ස්වයං සුවපත් වෙන්නම